வீடுக்கின் சூதானம் හොදයි ගුවන් හමුදා පාපැදි සවාරියේ සිව්වන දවසේ ආරම්භයයි ඔබ මේ දකින්නේ එක පොකුරට සෙමින් ක්‍රීඩකයන් සියලු දෙනා ඉදිරියට ඇදෙන ආකාරය අපිට දක්නට ලැබෙනවා ඉතාමත් මනරම් දර්ශනයක් නේද අන්සා ලස්සනයි මේක අලකන කාසිය පාත් කොඩකන විමාන පඩගින් இப்போது நான்காவது கட்டம் இந்த தினம் மிக சிறப்பான முறையில் இப்போது ஆர்பிட் வைக்கப்பட்டது குறிப்பாக பார்க்கின்ற போது விமான படையின் விமானங்கள் ஆசீர்வாதம் வழங்க உத்தியோகபூர்வமாக இந்த சைக்கிள் ஓட்ட சவாரியை ஆரம்பித்து வைத்தார்கள் ஆரம்பத்திலிருந்து மிக உற்சாகத்தோடு மிகவும் வேகத்தோடு சைக்கிள் ஓட்ட வீரர்கள் 83 வீரர்கள் ஒரே தொகுதியாக 73 வெனி சங்வத்சரே வெனுவென் 25 வெனி வதாவட சங்விதானே கரண குவன் ஹமுதா பாபதி சவாரிய அத தவசே திரிகுணாமலே வரலதீரேன் தமை ஆரம்பகலே கிலோமீட்டர் 139.4ක් යන්නට තිබෙනවා ඒ අතරතුර අනුරාධපුර හන්දිය ඒ වගේම හොරවපතාන මැදවච්චිය හරහා අවසානයේදී ඉරට්ට පෙරිය කුලරම් හරහා ගුවන් හමුදා කඳුරට යන්නට බලාපොරොත්තු වෙනවා වවුනියාවේ අද දවසේ අවසානයේ බවට පත්වන්නේ එය දැන් ඊයේ දිනේදී තරඟකරුවන් 84 දෙනයි සහභාගී වුණේ ඊයේ දිනේ තරඟෙන් ඉවත් වෙලා තියෙන එක තරඟකරුවා ඉතින් මේ දැන් තරඟකරුවන් සමාන බොහෝ ලස්සනට පේනවා ගුවන් හමුදාවම නිසා මේ තරඟ ආවරණයට ලැබෙන අවස්ථාව ගුවනින් දර්ශන ලබා ගනිමින් තරගකරුවන්ට සමීප වෙමින් මේ අලංකාරය තරගකාරීත්වය සමග දෙකම එකට ගෙනෙන්න ලොකු සහයෝගයක් ලබා දෙනවා ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ සජීවීකරණයේදී. ඉතින් ත්‍රිකුණාමලෙන් තරගය ආරම්භ වෙලා අද ප්‍රථම ස්ප්‍රින්ට් අවස්ථාව මුණ ගැහෙන්නේ කිලෝමීටර 84ක් ගියපු ගණන කිලෝමීටර 191 කහට ගස් තීලිය පසු කරලා ඉදිරියට යනකොට කිලෝමීටර 191 තමයි ඔවුන්ට ප්‍රථම ස්ප්‍රින්ට් ස්ථානය ලැබෙන්නේ. මේ අද ආරම්භය ගුවනින් ගොඩබිමින් තරගය ආවරණය කරමින් තරගයේ තරගකාරී අත්දැකීම ඔබට සජීව ලෙස සමීප කරන අඛණ්ඩ දින පහක මෙහෙයුමේ අපිට උඩුගුවනින් ලැබෙන දර්ශනවලින් යම්කිසි විදියට පැහැදිලිව පෙනෙනවා කුඩා කණ්ඩායමක් ක්‍රීඩකයන් 15ක් 20ක් වගේ කුඩා කණ්ඩායමක් පොකුරෙන් මිදිලා යම්කිසි පරතරයක් ගොඩනගාගෙන තිබෙනවා මීටර 100ක 150ක විතර පරතරයක් ගොඩනගාගෙන තිනවා දිපුතු සංජීව තමයි මේ පෙරමුණේ සිටින ක්‍රීඩකයා අවුද්දුවන් හමුදාව නියෝජනය කරන ක්‍රීඩකේ මෙන්න අපි දකින්නේ මුල් පොකුරේ සිටිනවා ආයුධ හමුදා ක්‍රීඩකින් දෙපළක් අපිට ඉදිරියෙන්ම සිටිනු පෙනෙන්නේ ඒ ක්‍රීඩකයන් දෙදෙනා ඒ වගේම නාවික හමුදාවේ ක්‍රීඩකෙක් තමයි පෙරමුණ අරන් ඒ පොකුරේ වේගය වැඩි කරන්නේ අද දිනේ අපි බලාපොරොත්තු වෙච්ච ආකාරයට තරඟයේ මුලින්ම ඒ පරතරයක් ගොඩනගා ගන්න සමත් වෙලා තිබෙන ක්‍රීඩකින් නමුත් මේ පොකුර තුල සිටින ක්‍රීඩකින් ගත්තොත් ඒතරම්ම මේ ඔබ දකින්නේ මේ දේවලගස්ස නගර සභාවේ ක්‍රීඩකයා මොහුට තමයි වැඩි වාසි අත් වෙන්නේ මදුසංක ක්‍රීඩකයා අංක 39 තරඟ කරන ක්‍රීඩකයා ඒ වගේම තමයි අචින්ත රූපමාල් සිටින ආයුධ හමුදාව සතුව ඔවුන් දෙදෙනාට තමයි මේ පොකුරේ වැඩිම තවමත් මේ පොකුරු දෙක ගත්තොත් පොකුරු දෙකේ ප්‍රථම පොකුරේ වේගය ඉතාමත් වැඩි වෙලා තිබෙනවා නමුත් ලොකු පරතරයක් ගොඩනැගුන්නේ නැහැ පසුගිය කාල සීමාව තුල දැන් රොටවැව පහු කරමින් යන්නේ රොටවැව කියන්නේ කිලෝමීටර 42යි තාම පැයක් නැහැ ඒ කියන්නේ කිලෝමීටර 45ක විතර සාමාන්‍ය වේගයක් පවතිනවා ඉතින් ඇත්තම මේ පොකුරු දෙක ඛණ්ඩ නැවීම තුල ඉතාමත්ම හොඳ වේගයක් පවත්වනවා තරඟේ අපි උදෑසනේ ගැන කතා කරා යම්කිසි විදියකින් කණ්ඩායම් කීපයකට වෙන් වුණොත් ලොකු තරඟකාරීත්වයක් පවත්වනවා මේ තරඟය තුල පළවෙනි පොකුර පැයට කිලෝමීටර 60ක් පමණ දෙවෙනි පොකුර පැයට කිලෝමීටර 50ක් පමණ වේගයක් තිබෙන බව තමයි වාර්තා වෙන්නේ මේ අපිට උඩුගුවනින් ලැබෙන දර්ශන හොරවපතාන නගරය තරඟයේ පසු කරන්නේ ජීවන් ජයසිංහ ඊයේ නම වෙන්න විදියට තරඟ ඉවර කරලා තරඟය අවසන් කරලා තිබුණා ඒක විශාල ජයග්‍රහණයක් ඔහුට යම්කිසි වසර දෙකක් පමණ පාපැදි ක්‍රීඩාවෙන් තරමක් ඈතින් සිට නැවත පාපැදි ක්‍රීඩාවට 2023 මේ වසරේ මැදියේ තමයි පාපැදි ක්‍රීඩාවට වෙනත් ක්‍රීඩා සමාජයකින් ඔහු ඇතුළත් වන්නේ තවසෙන්ම ඊයේ දිනේ වෙනකම්ම තරඟය සම්පූර්ණ විවෘත වෙලා තිබුණේ අද දිනේ තමයි බොහොම තීරණාත්මක වෙලා තිබෙන්නේ විශේෂයෙන්ම මේ තරඟයේ පුරාවටම දින 3ක් කාලපරතරයන් විනාඩියට අඩු කාලපරතරයන් තමයි වැඩිම කාලපරතරයේ විදිහට අපි දැක්කේ තප්පර 55 එයින් එපිටට යෑමට කිසිම ක්‍රීඩක කණ්ඩායමකටවත් තරඟකරුවෙකුටවත් හැකියාව ලැබුණේ නැහැ නමුත් අද දිනේ ඉතාමත්ම වැදගත් විනාඩි 2යි තප්පර 20ක් ඒ අර තරඟයේ ආරම්භයේදීම ඒ යම් ගත් දැන් කාටකස් දෙකලිය පසු කරන්නේ කිලෝමීටර 67.5ක් තව කිලෝමීටර 15ක විතර දුරකින් පළමු ස්ප්‍රින්ට් අවස්ථාව තිබෙනවා
අපි හිතනවා අද දිනයේදී ක්‍රීඩකයන් 83 දෙනෙකු එක පොකුරට එන ආකාරය දකින්න පුළුවන් විවිධ අවස්ථාවලදී තමයි තනිව ගමන් කරන ආකාරය දකින්න ලැබෙන්නේ ඉතින් ජාතික රූපවාහිනිය ක්‍රීඩාවේ ප්‍රමුඛයා විදියට මේ සියල්ල ඔබේ නිවහනට ගෙන එනවා ඉතින් වවුනියාවේ සිට අපි සූදානමින් සිටින්නේ ඔවුන් පිළිගැනීම සඳහා ජයග්‍රහණය කරන්නේ කවුරුන්ද කියන වගේ ඔබට එසනින් ගෙනීම සඳහා ඉතින් වවුනියාව කියලා කියන්නේ සිංහල දෙමළ මුස්ලිම් කියන සියලුම ජන කොට්ටාස ජීවත් වෙන ප්‍රදේශයක් බලමු සොඳුරු දසුන් මවමින් තරගකාරීත්වය වැඩි කරමින් අර පොකුරු කියලා කිව්වට තරගකරුවන් එහෙම වටා රොද බැඳගෙන තරග කරන්නේ ඒක එකපස්ස වගේ එකපස්ස සිටින්න තමයි සිටින්නේ මිහින්තලේ වටරවුමෙන් මිහින්ත දකුණට හැරිලා තමයි ඉදිරියට යන්න තිබෙන්නේ එතකොට කිලෝමීටර් 95ක විතර දුරක් සිප්පු කුලම පසු කරලා මිහින්තලේ වටරවුම ඔස්සේ රඹෑවට මාර්ගය සකස් වෙලා තිබෙනවා මිහින්තලේ වටරවුම. ඔව් මේ 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 ප්‍රවිෂ්ඨවන්නේ මිහින්තලේ වටරවුමේ රඹෑව මාර්ගයට ඉන්පසු A9 මාර්ගයට තමයි ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඔන්න හොඳ ගුවන් කාන්තාවක් තමයි ඒ සහය ලබා දුන්නේ. මෙන්න මිහින්තලෙන් දැන් තමයි මේ ප්‍රධාන පොකුර මිහින්තලේ හන්දියෙන් අවතීර්ණ වන්නේ රඹෑව මාර්ගයට. මේ දෙවෙනි පොකුර. තරගකරුවන්ට තමන්ගේ හොඳ කාලයක් වාර්තා කරන රෝවින්දු නමිදි ක්‍රීඩකයා ජර්සි දෙකක හිමිකම සහිතව වේගවත්ම ලාබාල ධාවකයා යෝවා ධාවකයා සහ කඳු ශූරයා හැටියට ඔහු තමයි මේ වන විට කඳු ශූරතාවයට හිමිකම් කියන්නේ ඔහු මේ වෙනකොටත් ඒ ජයග්‍රහණය අත්පත් කරගෙන හමාරයි මෙන්න දෙවෙනි පොකුරේ ඔහුටත් බලපෑමක් ඇති වෙනවා මේ තරඟ පොකුරු දෙක අතර දුර ප්‍රමාණය මේ වගේ අවස්ථාවන් වලදී මේ ප්‍රභාස් මදුසංක උසුළු විසුළු කරා වගේ පොකුරක් තුල ඉතාමත් විනෝදජනකව සිටින ක්‍රීඩකයෙක් තමයි වසන්ත හරිස්චන්ද්‍ර. ඉතින් මේ වන විට යුද හමුදාව සමස්තයක් වශයෙන් ජයග්‍රහණය ඔවුන් වෙත ළඟා කරගත්තත් ඊයේ දිනේදී ප්‍රතිඵලවල සිටින මුල් ක්‍රීඩකයන්ට ජයග්‍රහණය අහිමි වෙමින් තමයි පවතින්නේ. මෙන්න දෙවන පොකුර මෙන්න නැවතත් ප්‍රථම පොකුර සම්පත් පැතුම් ඔහුට ආහාර මල්ලක් ලැබිලා තිබෙනවා මාර්ගයවට සිටින ජනතාවගෙන් ඔහු ඒක කළමනාකරණය කරගන්නේ කෙසේද කියා තමයි අපිට සිටිය යුතු කාරණාව මෙන්න පූනෑව නගරය පසු කරනවා පූනෑව නගරය විශේෂයෙන්ම නාවික හමුදා කඳවුර පසු කරමින් තමයි මේ ඉදිරියට ඇදෙන්නේ තනිවම මේ සියලු දෙනාත් සමග තරඟ කරන්න ඕන ඒට ඉතාමත්ම හොඳ ආත්ම විශ්වාසයක් සහ හොඳ ශක්තියක් තියෙන්න ඕන තරඟ අවසානයේ ජයග්‍රහණය කරන්නට තරගයේ ක්‍රමයෙන් දැන් ඉරට්ට පෙරිය කුලම් පසු කරන්නේ වවුනියාව ගුවන් හමුදා කඳවුර ආසන්නයට යොමු වන්නේ තවත් කිලෝමීටර 4කට ආසන්න දුර ප්‍රමාණයක් තරගයේ නිමාවට තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම ඊයේ දිනේදී ශ්‍රී ලංකා යුද හමුදාව තම බලය තහවුරු කරගත්තා. එහිදී පසිඳු තිසේරා ඊයේ දිනේදී තුංගන අධිර ජයග්‍රහණය කරමින් ජය තහවුරු කරගත් ආකාරය අපට දකින්න පුළුවන් වුණා. ඔව් මේ අවසන් විනාඩි කිහිපය ඔබට පෙනෙනවා මේ මොහොතේ එක පොකුරක් ආකාරයට අපේ පාපැති ක්‍රීඩකයන් ඉදිරියට පැමිණෙන ආකාරය හොඳ අත්වල සන්නාදයක් ලබා දෙන්න ගුවන් හමුදා පාපැති සවාරියේ සිව්වන අධිරේ අවසානය තමයි මේ සනිටුවන් වෙන්නේ තව මීටර් 50 අවසන් මීටර් 50 අපි බලමු ජයග්‍රහණය තහවුරු කරගන්නේ කවුරුන්ද කියලා මෙන්න අපි හඳුනා ගන්නවා ශ්‍රී ලංකා නාවික හමුදාවේ අංක 70 දරන ක්‍රීඩකයා ප්‍රථම ස්ථානයේ සනිටුවන් කරන ආකාරය අපට දකින්න පුළුවන් වුණා. ඒ වගේම 2 3 4 5 6 වශයෙන් ක්‍රීඩකයන් 20 දෙනෙකු පමණ පළමු පොකුරෙන් ඉදිරියට ඇදෙන ආකාරය දකින්න පුළුවන් වුණා. ඉන් අනතුරුව අපට දකින්න පුළුවන් තවත් හුදකලාව ගමන් කරපු ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ඉදිරියට පැමිණෙන ආකාරය දමිළ බසින් තොරතුරු ගෙන එන්න නාගරාජ් ඔබට. ஆமாம் நாகமல் இப்பொழுது போட்டியாளர் போட்டியினை நிறைவு செய்திருக்கின்றார். இலக்கம் 70 உரிய போட்டியாளர் மிக வேகமாக முன்னோக்கி நகர்ந்து வந்து அந்த போட்டியினை நிறைவு செய்திருக்கின்றார். இன்று காலையில் திருகோணமலையில் இருந்து ஆரம்பமான இந்த போட்டியானது இப்பொழுது பவுனியாவினுடைய